ඔබ කුමක් හෝ ශාස්ත්‍රයක නීලෙන කෙනෙක් නම් ජය ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ කළ යුත්තේ එම ශාස්ත්‍රයට ආදරය කිරීමයි ඒ පමණක් නොව ඔබගේ කැපවීමද වැදගත් වේ ඔයා දිගටම ඔයාගේ වෘත්තිය කරන්න වැරදුරුතෙන් හදාගෙන ඔබගේ ගමන ඔබ යන්න පාදේ දහසක් බාධකාවත් එම බාධක ඉනිමඟක් කරගන්න අනිවාර්යෙන් ඔබගේ වෘත්තිය ඔබව සාර්ථක මඟ කරා ළඟා කරනවා නිසයි අපි අද කතා කරන්න යන්නේ ජීවිතයේ ජය ගන්න වැරදරපු යකඩ මිනිසෙක් ගැනයි මොහුගෙන් අපට යම් කිසි දෙයක් ලබා ගන්නට පුළුවන් යන්න විශ්වාසයෙන් මෙම කතාව ඔබ වෙතට ගෙනෙමි ඔහු වෙන කවුරු නොවේ ඔබ අප දන්න ජෝකර් චරිතයට පනපව හීත් ලෙජ නම් වේ මොහුව නොදන්නා කෙනෙක් නම් නැති තරම් ද ඩාර්ක් නයිට් චිත්‍රපටියේ ජෝකර් කෙන චරිතයට පනපෙව්වෙත් ඔහුයි Welcome to the great story of Heath Ledger. ඔහුගේ කුඩා කල සිට තිබූ සිහිනයක් තමා ලෝකයේ සුප්‍රසිද්ධ නළුවෙකු වීම සහ ඔහුට ලැබුණු සියලුම චරිතයට සාධාරණ කිටු කිරීමටයි ඔහුගේ කැමැත බවට පත් වී තිබුණේ. ඔහු එම චරිතයට කැප කිරීමේ ප්‍රතිඵලයක් වුණේ සම්මාන 32ක් සහ එයින් එකක් ඔස්කාර් සම්මානයක් වීමත් විශේෂයි. නමුත් මේ සම්මාන 32ම ලබා ගැනීමට ඔහු ජීවිතුන් අතර නොසිතීමයි ශෝකයටත් කරුණක් වන්නේ මේ සම්මාන 32ම ඔහු කරපු එකම එක චරිතයකට ලැබුණු සම්මානයයි එම චරිතය නම් ද ජෝකර් කියන චරිතයයි පුදුමයට කරුණක් වන්නේ ඔස්කාර් සම්මාන ඉතිහාසයේ විකට චිත්‍රපට නළුවෙකුට සම්මානයක් හිමි වී නොමැත ඒනොත් දුෂ්ටයාගේ චරිතයට සම්මාන ලබාගත් ප්‍රථම පුද්ගලයාත් ඔහුයි මේ හැම වார்த்தාවක්ම ඔහුගේ නමෙන් ලියවිනි. ඒ තමා හීත් ලෙජර් නම් වේ. මේ හැම සම්මානයක්ම ලබා ගන්නා මොහොතේ ඔහු ජීවිතුන් අතර නොසිටීම ශෝකයට කරුණක් වුණා. ඔහු මිය යන විට ඔහුගේ වයස 29ක් ය. ඔහුට වයස 10 දී ඔහුගේ දෙමාපියන් දික්කසාද කර වෙන් වී යනවා. දෙමාපියන් නොමැතිව තනි වූ ඔහුට ඉගෙනීම හෝ රගපෑම තෝරා ගන්න අවස්ථාවක් උදා වෙනවා. එම අවස්ථාවේ ඔහු රගපෑම තෝරා ගන්නවා. නමුත් ඔහු ඒ වෙන විට රගපෑම පිළිබඳව කිසිම උපාධියක් හෝ මූලික දැනුමක් තිබුණේද නැත. නමුත් ඔහුට විශ්වාසයක් තිබුණා. එම ක්ෂේත්‍රයේ මොන යම් දෙයක් හෝ ඉටු කිරීමට පුළුවන් යන්නේ. කෙසේ හෝ අවස්ථාවක් දිනා ගැනීමට නම් ඕඩිෂන් යාමට අවශ්‍ය වෙනවා. කුමක් හෝ චිත්‍රපටවලට ඕඩිෂන් වලට ආරාධනා කර තිබුණොත් ඔහු එම හැම ඕඩිෂන් වලටම පෙනී සිටිනවා. කෙසේ හෝ මුලදී හැම ඔඩිෂන් වලදීම රිජෙක්ට් වුණු ඔහුයි පසු කාලීන චිත්‍රපටි වලට දුෂ්ටය යන මුද්‍රාව ඔහුගේ නමින් ලිවීමට හැකි වුණේ. ඒට හේතුව ඔහු කරපු කැපකිරීමයි. හීත් ලෙජර්ගේ ජීවිතය වෙනස් කරපු අවස්ථාවක් නම් ද ඩාර්ක් නයිට් චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ඔහුට ලැබුණු ජයග්‍රහණයද එහෙම නැත්නම් ඔහුගේ ජීවිතය විනාශ කරපු චිත්‍රපටයක්ද කියා කීමට අපහසුයි. ක්‍රිස්ටෝපර් නෝලන්ගේ බෑඩ්මෑන් බිගින්ස් යන චිත්‍රපටය 2005 දී ජනතාව අතරට ප්‍රසිද්ධියට පත්වනවා. ඔහුගේ ද ඩාර්ක් නයිට් චිත්‍රපටියේ වෙනස කිරීමට ඔහු කල්පනා කළා. ඒ සඳහා ඔහු කළේ බෑඩ්මෑන් චරිතයට සහ ජෝකර් චරිතවලට අලුත් අයව ඔඩිෂන් හරහා බදවා ගැනීමයි. ඔඩිෂන් වලටත් දෙනුම් දීමත් සමග හීත් ලෙජර් මේටත් සහභාගී වෙනවා. නමුත් ඔහු බෑඩ්මෑන් චරිතයටයි ඔඩිෂන් වල පෙනී සිටින්නේ. ඉන්පසු දින ඔහුට ඇමතුමක් එනවා. ඔබව ඔඩිෂන් වලින් අපි ඔබව තෝරාගත්තා යනුවෙන් සදහන් වුණා. ඒට හීත් ලෙජර් සතුටින් බෑඩ්මෑන් චරිතයට නේද කියා ඇසු විට ලැබුණු පිළිතුර වන්නේ අපි ඔබව තෝරාගත්තේ ජෝකර් යන චරිතයට කියා පිළිතුර ලැබුණා. ඒට හීත් ලෙජර් මම බෑඩ්මෑන්ගේ චරිතයට පෙනී සිටිය යනුවෙන් කියා සිටියත් ඒට ලැබුණු පිළිතුර වන්නේ මෙම තීරණය අපගේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ තීරණය යනුවෙන් කියා සිටියා. නමුත් මෙය මුළු මහත් ඇමරිකාවෙම කතා වෙන දෙයක් වුණා. මොකද මෙම චිත්‍රපටයට සුප්‍රසිද්ධ නළුවන් පවා ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් ක්‍රිස්ටෝපර්ගේ තීරීම නම් හීත් ලෙජර්ගේ දෙසට යොමු වෙලා තිබුණා. එම නිසාම චිත්‍රපට ශාස්ත්‍රයේ සුප්‍රසිද්ධ අය කියා සිටියේ මෙම ජෝකර් කියන චරිතය නිසාම මෙම චිත්‍රපටය පරාජය දක්වා කඩාවැට යනුවෙන් කියා සිටියා. මොකද මේ වෙනකොට හීත් ලෙජර්ගේ වයස 27යි. නමුත් ක්‍රිස්ටෝපර්ගේ මතය වී තිබුණේ හීත් ලෙජර්ට පමණයි මෙම චරිතයට සාධාරණ කිටු කිරීමට හැකි යනුවෙන් කියා සිටියා. මෙම අධ්‍යක්ෂවරයාගේ විශ්වාසය තමා හීත් ලෙජර්ගේ කැපවීමට හේතුවක් වුණේ.
තමාට හම්බ වෙන චරිතයට සාධාරණ කිටු කිරීමටයි හීත් ලෙජර්ට වූමනා වී තිබුණේ මොකද ක්‍රිස්ටෝපර් ඔහු කරා තිබු විශ්වාසය අපතේ යැවීමට මොහු කැමති වුණේද නැත චිත්‍රපට රෝගගත කිරීමට තව දින 43යි ඔහු එම චරිතය සඳහා පෙරහුරු වල නියුලුණා මෙම චරිතය සයිකෝ චරිතයක් ඒ සඳහා සැබෑම සයිකෝ කරන දේවල් කතා කරන විලාශය හුස්ම ගැනීම පවා පුරුදු පුහුණු වුණා දවස් 43ම මේ සඳහා ලෝකයාකින් වෙන්ට් වී තනිවම මේ චරිතයට සඳහා සූදානම් වුණා මීට කලින් චිත්‍රපටයේ ජෝකර්ට පණිවි වූ ජැක් නිකල්සන් ගිනුත් අදහස් ලබා ගන්නවා ඔහු එහෙට ක්‍රිස්ටෝපර් ඔබව මෙම චරිතය සඳහා කොහොමද තෝරාගත්තේ යනුවෙන් කියලා මට පුදුමයි මොකද මෙම චරිතයට පණ පෙවීම ඉතාමත් අසීරු කාර්යයක් සහ මානසික ආතති පවා පත්වීමට හැකියනොන් කියා සිටියා ඔබ කුඩා කොල්ලෙක් කෙසේ වෙතත් ක්‍රිස්ටෝපර් මේ සඳහා ඔබව තෝරාගෙන හමාරයි තවද ඔහු කියා සිටියේ මේ චරිතයට ආදරය කර කැප කිරීමෙන් එම චරිතය කරන ලෙසටයි චිත්‍රපට රෝගගත කිරීම වලට දින ලඟ වුණි හීත් ලෙජර් සැබෑම සයිකෝ කෙනෙක් බවට පත්වී මේට ලැහැස්ති වුණා රෝගගත කිරීම වලදී පවා අනෙකුත් නළු නිළියන් මොහුගේ චරිතයට සැබවින්ම බය වී ඇත ඒ තරම්ම ඔහුගේ රකපෑම විදා දක්වන ලදී චිත්‍රපටයේ මෙම දර්ශනය රෝගගත කිරීමේදී මෙම නිළිය ඇස් දෙක වසාගෙන සිටිනවා නමුත් පිටපතේ මෙවැනි දෙයක් නොමැත මොකද මෙම නිළියට සැබවින්ම ඔහුගේ මුහුණ බැලීමට බය සිටි ඇත එතරම්ම එම චරිතයට හීත් ලෙජර් පනපවා මෙම චරිතයටම කාවැදී ඇත කෙසේ හෝ මෙම චරිතයේ ඔහුගේ ජීවිතයම විනාශ කර යන්න කවුරුත්ම සිටුවේ නැත ඒ විතරක් නොවේ ඔහුට චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමටත් ආසාවක් තිබී ඇත මොකද මෙම චිත්‍රපටයේ බෑඩ්මෑන් ජෝකර්ව හිර්කුඩේ දමන දර්ශනයක් ඇත එම දර්ශනයේ පිටපතේ හැටියට බෑඩ්මෑන් ජෝකර්ට කණේ පහර ගහනවා දර්ශනයක් නොමැත නමුත් හීත් ලෙජර්ගේ මතයට අනුවයි බෑඩ්මෑන් ජෝකර්ට එම ප්‍රහාරය එල්ල කරන්නේ මොකද එම දර්ශනයේ ජෝකර්ට එම ප්‍රහාරය එල්ල වුණොත් විතරයි එම දර්ශනයට වටිනාකමක් හිමි වෙන්නේ යන්න හීත් ලෙජර්ගේ මතය වී තිබුණා ඒ විතරක් නොවේ හාවිඩන් ජෝකර්ව ඇල්ලුවා යන්න ප්‍රසිද්ධිය කියන විට ජෝකර් එයට අත්පුඩි ගසයි පිටපතේ හැටියට අත්පුඩි ගසන දර්ශනයක් එහි නොමැත නමුත් හීත් ලෙජර් මෙයට අත්පුඩි ගසයි ක්‍රිස්ටෝපර් මෙයට කට්කියයි කියලා සියලු දෙනාම අවධානයෙන් සිටියා නමුත් ක්‍රිස්ටෝපර් මේ දිගටම රූගත කරේය තවත් දර්ශනයක ජෝකර් හෙදියක් ලෙස වෙස් වලාගෙන රෝහලේදී බෝම්බයක් පිපිරීමේ දර්ශනයක් ඇත පිටපතේ හැටියට එම රෝහලෙන් පිටත් වී කුඩා වේලාවකින් තමයි මෙම බෝම්බය පුපුරන්නේ නමුත් හීත් ලෙජර්ගේ මතයට අනුවයි රෝහලෙන් පිටවීමට පෙර එම බෝම්බය පුපුරන්නේ හීත් ලෙජර් එම චරිතයට කරන්න පුළුවන් සෑම සාධාරණකම 100%ක් ඉටු කරා කිව්වොත් නිවැරදි කෙසේ වෙතත් ඔහු මෙම චරිතයට කරපු කැක්ප කිරීම නිසා මොහුගේ ජීවිතයත් අවසානයට ගිනාවා දු කියන සැකය හැමෝටම තිබුණා මොහු මෙම චිත්‍රපටයට තේරිපත් වුණදා සිට චිත්‍රපටයේ රෝගගත කිරීම අවසානය වන තෙක් මෙම සම්බන්ධව තිබූ සියලුම කරුණු ඔහුගේ දිනපොතේ සඳහන් කර තිබුණා එම දිනපොතේ මෙම චරිතය කෙසේද හැසිරෙන්නේ කෙසේද සිනාසෙන්නේ කෙසේද යනුවෙන් සෑම දෙයක්ම සඳහන් කර තිබුණේ එම දිනපොතේ අන්තිම පිටුවේ බයි බයි යනුවෙන් සඳහන් කර තිබුණේ මෙය මෙම චරිතයට කියු දෙයක්ද මොහුගේ ජීවිතයටම කියු දෙයක්ද කියා තවමත් කවුරුත් දන්නේ නැහැ මෙම චිත්‍රපටයේ රූගත කිරීම පටන් ගත්තා සිට මොහු නිදා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත දවසකට පැය දෙකක්ම තුනකට වැඩිය නිදාගත්තේද නැත මොකද මෙම දෙයින් මෙම චරිතයට පණ පෙවීමට පහසු වියයි මතයේ ඔහුට තිබුණේ මෙතරම් කැපකිරීම කරලත් මෙම චිත්‍රපටයේ රූගත කිරීම අවසන් කළේය ඉන්පසුව මෙම පුරුද්ද ඔහුට දිගටම තිබී ඇත මේ ඔහුගේ සෞඛ්‍ය ඉතාමත් අඩාල කිරීමට මෙය හේතුවක් වුණේ වෛද්‍යවරුන් පවා කියා සිටියේ ඔබට නිින්ද ඉතාමත් අවශ්‍ය බවයි නමුත් මොහුට පැය දෙකකට වැඩි නිදා ගැනීමට නොහැකි වුණේ මන්ද ඔහුට නිින්ද ගිය පසු පවා සියලුම දේවල් මොහුගේ ඔළුවට මතකෙට එනවලු එම නිසාම මොහුට පැය දෙකකට වැඩි නිදා ගැනීමට අපහසු වී ඇත මේ නිසාම මේන් පසු එකතු වුණ චිත්‍රපටයට පවා දායකත්ව දීමට නොහැකි වී ඇත මොකද රූගත කිරීම වල අතරතුර අත්පය වේවුලින් කලන්තය වෙනි ප්‍රශ්න වලට සහ ශස්ත්‍ර ප්‍රශ්න වලටද මුහුණ දී ඇත කාලයක් මොහු මෙවැනි ප්‍රශ්න වලට මුහුණ පා ඇත එක දවසක් උදේ මොහු නැගිටින්නේ නැත්තේ මොකද කියා බලන විට මොහු ජීවිතින් සමුගෙන ඇති බව දැනගන්නට ලැබුණා
ඔහුගේ මරණයට හේතුව සදාහන් වී ඇත්තේ නිින්ද නොවන නිසා පමණට වඩා නිදිපිති පාවිච්චි කරා යනු වෙනුයි. මෙම කැපකිරීම ඔහුගේ ජීවිතයද විනාශ කරා යනුෙන් ඔබට හැඟෙන්නට පුළුවන්. නමුත් ඔහුගේ කැපකිරීම දශක ගණනාවකට ඔහුගේ නම ලෝකයා කතා වන දෙයක් වෙයි. තවද දුෂ්ට යන මුද්‍රාව ඔහුගේ නමෙන් ලියවිනි. මේ සියලු දෙයක්ම හිමි කරගත්තේ වයස 27 දී ඔහුගේ කැපකිරීම මතයි. මින් පසුව වූවද මෙම චරිතයට කාටවත් කිරීමට නොහැකි යන්න අපට පිළිගන්න වෙන කාරණයක්. රංගනේ වෙනුවෙන් ඔහුගේ ජීවිතෙන් ඔහු සමුගත්තා. අප සෑම දිනම දවසක ජීවිතෙන් සමුගන්න වෙනවා. නමුත් වැදගත් දේ නම් අප මේ ලෝකයෙන් ගියපසු අපගේ නම ලෝකයා අමතක කිරීමයි. අපි ජීවත් වී සිටින කාලේ කරන කියන දේවල් තමා ලෝකයා අපව මතක තියාගන්නේ. ඒ දේ හීත් ලෙජ කර අවසන්. ඔහුගේ නම ලෝකයා දශක ගණනාවකට කතාවන පුද්ගලයෙක් වී හමාරයි. අද වීඩියෝ අවසන්. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කර තබා ගන්න. ස්තුතියි.